සුබ දවසක් වේවා. අපි මේ ගෙයක් ගන්නවද නැත්නම් ගෙයක් හදනවද කියන මේ ටොපික් එක ගත්තේ අද හුඟා දෙනා මේ ගැන නිසි අවධානය යොමු නොකර නිින්ද නොකරන නිසා හුඟක් අමාරු වටනවා. මොකද ඒගොල්ලන්ගේ අතේ තියෙන සල්ලි වලින් එහෙම නැත්නම් ණය වෙලා ගෙයක් ගන්නවා. ඊට පස්සේ ඒ වැරදි අඩුපාඩුකම් බොහොමයි. අන්තිමට ගෙට ඉන්නෙත් නැහැ. සමහරක් අයින්නෝ ගෙට යන්නේවත් නැහැ. ඉතින් මොකද පස්සේ තමයි මේ දේවල් බලන්නේ. මම මේ වාස්තුම කෙරෙහි නෙමෙයි මේ වැඩි අවධානයක් යොමු කරන්නේ. ඇත්තටම ඕගොල්ලෝ බැලිය යුතුම කාරණා සම්බන්ධයෙන් වාස්තු තඩංගුයි. ඉතින් අද මම හිතුවා මෙන්න මෙහෙම පටන් ගන්න. දැන් මේ බටහිර දිසානුගත ගෙවල් තියෙනවා. බටහිර දිසානුගත ගෙවල් හොඳයි. ඇත්තටම ඉතාම ඉක්මනින් සක්‍රිය කරන්න පුළුවන් නිවාස වර්ගයක්. බටහිර මුහුණත ඉඩම් කියලා කියන්නේ ඉඩම් කෑල්ල ඉඩම් කොටස තියෙන්නේ බටහිරට. ඒතර ගේ බැලුවහම මුහුණ තියෙන්නේත් බටහිර. දැන් ප්‍රධාන දොර සමහරලාට හංගල තියෙනවා බටහිරට බය. ඉතින් ඒක බටහිර මුහුණතක් එහෙම වුණා කියලා බටහිර මුහුණත නොවෙන්නේ නැහැ. බටහිර මුහුණත හොඳයි. දැන් මේ බටහිර මුහුණ තුනම තියෙන ලොකුම ගැටලුව තමයි මේ රස්නේ. දැන් මේ මෙතන ගෙවල් දෙකක් තියෙනවා. මේ ගෙවල් දෙක තියෙනවා. මේ ගෙවල් දෙකම දැන් මෙහෙම දාලා තියෙන තමන් ගයක් හදාගෙන මෙහෙම ගෝණේ එල්ලගෙන මූණේ. එතකොට දැන් අර අපි මේ මාස් එක දානවා වගේ මාස් එකක් දානවා වගේ මූණට. ඉතින් මේක මේ පේනවනේ. ඉතින් මේ මේ අවුරස්නෙට බේරෙන්න. ඉතින් බලන්න කොච්චර මේ මිනිස්සු පීඩාවක් විඳිනවාද. ඉතින් මේ දැන් බටහිර මුහුණත තියෙන නිවාස සැලසුමේදී දැඩි අවධානයක් යොමු කරන්න ඕන සටනක් යොදන්න තියෙන්නේ ආගිටෙක්ට. ඇත්තටම මේ සන්ලයිට් එක එහෙම නැත්නම් මේ අවුවත් එක්ක අවුවෙන් කොහොමද මේක බේරගන්නේ කියන එක තමයි. ඉතින් මේ ගැන ඔබ හිතුවේ නැත්නම් ඇත්තටම ලොකු ගැටලුවක් වෙනවා. මෙතන මේක හැමතිස්සෙම බටහිර මුහුණත වුණාම ගේ පළල අඩු වෙනවන අඩු පළල අඩු වෙන තරමට ගේ ඇතුළට යන රස්නේ අඩු වෙනවා. ඒ වගේම තමයි මේ කිචන් එකක් සහ පෑන්ට්‍රි සම්බන්ධෙනුත් ඔයගොල්ලෝ ගැටලුවක් ඇති ගන්නවා. සමහරට ඒ ගෙදර ඉන්නේ උස එක්කෙනෙක්. ඉතින් එයා උසට පෑන්ට්‍රි එක අහගන්න පුළුවන්. නමුත් ඔයා ගන්න එක්කෙනා මිටි එක්කෙනෙක්. එයාට ඇත්තටම පෑන්ට්‍රි එයාට ප්‍රශ්නයක් වෙනවා. අන්තිමට පෑන්ට්‍රි කපච්චි එක ගලවලා ආයි ගහන්න කියන්නේ ලොකු වැඩක්. ලොකු වැඩක් එක ලොකු වියදමක්. ඉතින් ඒ නිසා මේ පෑන්ටි ටොප් එකේ උස කොච්චරද කියන එක බලා ගන්න. දැන් පෑන්ටි එක එතකොට යට බේස් එකේ උසක් තියෙනවා. සාමාන්‍ය අඟල් 3 4 5 දක්වා එක යනවා. ඊට පස්සේ අපි ගන්න සාමාන්‍යයෙන් ඔක්කොම උස අඟල් 33කට 32 30 වගේ තමයි. ඉතින් ඔබ ටිකක් මිටි එක්කෙනෙක් නම් ඔබ දැනගන්න ඕන ඒ තමන්ගේ ප්‍රමාණයට මේ පෑන්ට්‍රි ටොප් එක හදාගන්න. නැත්නම් ඉතින් අපිට හරිය කරදරයි. ඒක ලොකු ගැටලුවක් වෙනවා. ඉතින් මේ කබර්ඩ්ස් වල උස ගැන සෑහෙන දැනීමක් තියෙන්න ඕන. අනවශ්‍ය උසක් තියෙන්න බෑ. අනවශ්‍ය මිටි බවක් තියෙන්නත් බෑ. අනික තමයි දැන් තමන්ගේ පෑන්ට්‍රිය තියෙනවා, කිචන් තියෙනවා, ඒ වගේම තමයි බ්ලැක් කිචන් එක තියෙනවා. ඉතින් දැන් දරවලින් උයන එක්කෙනාට දැන් වෙනම කිචන් එකක් හදාගන්න ඉඩ තියෙනවාද? නැත්නම් ඒකේ මේක කරන්න ගියාම ඒක කිසිෙත්ම සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ කෙරෙහිත් ඔබ අවධානය යොමු කරන්නට ඕන. අනිත් එක තමයි දැන් මේ මම අර ඉදත් පෙන්නුවේ අර පෑන්ට්‍රි කොහොමද දිරලද, ඒවා හින්චස් කොහොමද කැඩිලාද, ඒතකොට ඇතුලේ වතුර ගිහිල්ලාද, මේවා සම්බන්ධයෙන් ඔබ අනිවාර්යයෙන්ම අවධානයක් යොමු කරන්නට ඕන. පෑන්ට්‍රි උස ගැන මං කිව්ව එකයි හරිම පරිස්සම් වෙන්න ඕන. දැන් ওই පෑන්ට්‍රි ටොප් එකට විවිධ දේවල් දානවා. ඉතින් හුඟා දේවල් ශරීරයට ඒ තරම් සුබ නැහැ. ඒතර ඒ කියන්නේ ශරීර සෞඛ්‍යයට සුබ නැහැ. ඉතින් ඔබ ඒ දානලා තියෙන මැටීරියල් එක සම්බන්ධයෙන් ටිකක් අවධානය යොමු කරන්න ඕන. අනික තමයි මේ බුදුහාමුදුරුවෝ තියන්න තැනක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ තියන්න දැනන්න නැතුව අපි ඔහේ කොහේ හරි තැනක බුදුහාමුදුරුවෝ තියනවා. ඉතින් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ තියන්නේ කොහේද? කොතනද කියන නිගමනය ඔයගොල්ලෝ ගන්න ඕන. එතකොට එහෙම නැතුව මේ
හදන්න යනකොටත් ඔක්කොම වැඩ ඉවර කරලා අන්තිමට බුදුහාමුදුරුවෝ තියන්න බලනවා. එපාර බුදුහාමුදුරුවෝ කොහේ හරි එල්ලනවා. ඒක තමයි අපි ඒ කරන්නේ. ඉතින් එවැනි තත්ත්වයකට ඔබ නොයා යුතුයි. එහෙම යන්නේ නැතුව ඉස්සෙල්ලාම ප්ලෑන් කරන්න ඕන. ගේ දැන් මාස්ටර් බෙඩ්රූම් එක හිතනවා නම්, වොෂ්රූම් හිතනවා නම්, කිචන් පෑන් හිතනයි බුදුහාමුදුරුවෝ තියන්න තරක් හිතන්නේ නැත්තේ. බුදුහාමුදුරුවෝ තරන්නේ නෙමෙයි අනිකුත් ආගම් වලත් එහෙමයි. ඒක ස්ථිර තැනක් හොයා ගන්නට ඕනේ. ඒ අනුව තමයි ඩිසයින් එක යන්නේ. බුදුහාමුදුරුවෝ මොන වගේ ඒවාද මොන වගේ ඒවාද තියන්න හොඳ නැත්තේ ඒව ගැන මම කතා කරලා තියෙනවා. හැමතිස්සෙම බුදුහාමුදුරුවෝ මෙහෙන් වඳින උඩින් පා කරනවා. බොහෝ ගෙවල මේ ලක්ෂණය දකින්න පුළුවන්. ඒ නිසා ඔබ ඒක පරිස්සම් වෙන්නට ඕන. අර මං එදා කිව්වේ අර ගයක් අන්තිමට මේගේ මට මේ ගැන මං කිව්වා. ඉතින් ඊට පස්සේ තමයි මේ ගැනත් මං කොහොම එක තෙමෙනවා කියලා. මේක තමයි ඇතුළත ඒකේ පරිසරය තියෙන හැටි. ඉතින් මෙතන මෙහෙම ගිහලා ඔහොම ගිහලා මේ කතාව යනවා. ඉතින් මේ ගෙදර මේ ගන්නේ ගේ කාටද? අම්මට ඉන්න. ඉතින් අම්මට ඉන්න ගන්නව නම් අම්මලාට වයසයි. එතකොට යම් අතාව මේ ගේ ගන්න දේශති කරලා. එතකොට මේ අම්ම වයසයි, තාත්තා වයසයි. එතකොට මේ පඩි බහින්න වෙනවා. ආයි පඩි නගින්න වෙනවා. ඒ தත්ත්වය කරන්න පුළුවන්ද? එවැනි தත්ත්වයකට කොහොමද මූණ දෙන්නේ කියන එක පොඩ්ඩක් අපිට ඒ ගැන හිතන්න ඕන. අනිත් එක තමයි එයා මේ එයා කොළඹ වැඩ කරන්නේ. එතකොට මේක තියෙන්නේ හිමදුව. ඉතින් දැන් මේක ඉතින් කොළඹ වැඩ කරන කෙනා හිමදුවේ එකක් aran තියෙන එක හොඳයි. මොකද දැන් හයිවේ එකෙන් ගිහිල්ලා වහින්න පුළුවන් තමයි. නමුත් දැන් ওই ගන්න එක්කෙනා ඊට වඩා තව ටිකක් ඉස්සරහට ගාල්ලට පින්න දු හරියට ආවනම් ඒක කොච්චර වටනවද? එතකොට අනිත් එක ඒක එතකොට ඊට ගෝල්ස් මේ ගාල්ල ටවුන් එකට කිට්ටු තැනක් නේක ඉතින්. ඉතින් මේ අනිත් එක ලොකු මුදලක්. එතකොට අනිත් ලොකු ඉඩමක් ඒක. ඉතින් එවැනි තත්ත්වයකට ඇයි අපි ගෙයක් ගන්නට පත් වෙන්නේ? දැන් ඒගොල්ලන්ටත් ඒ විකුණන එක්කෙනාට විවිධ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම අර කිව්වේ මෙතන තිබුණා මේ 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 කාපෝච් එක මේ මේ පෝච් එක නෙමෙයි ඒක තමයි. එතන පෝච් එක තමයි දාන තැනක්. ඒක දාන දෙමින් නිසා මෙහි ඔක්කොම වැහිලා තිබුණා. මෙතන මෙහි දිගට තිබුණා මේ වැරැන්ඩ එක. මම මේ ඔක්කොම ගලවුවා. මම කිව්වා ගන්නව නම් මෙන්න මේ වෙනස් වීම ටික කරන්න ඕන කියලා. ඉතින් එහෙම නැතුව නම් මේක ප්‍රශ්නයක්. ඉතින් තෙමෙන තැන් අඩු වෙන්න ඕන නැත්නම් ඒ දෙමව්පියන්ට හරි ප්‍රශ්නයක් මේක. හැමතිස්සෙම ගයක් ගන්නකොට මේක මේ සුශීලා විමලා කමල ඒ කාලේ හදපු ඒකා ඒ නම් දැන් දාන්නේ නැහනේ. ඒ නිසා මේ දැන් ගන්නකොට මේ අද කාලෙට ඒක ඔබිනවද ඒ විදිහට හදා ගන්න තමන්ට ලේසිද කියන එක ගැන හිතන්නට ඕන. දැන් අනිත් එක තමයි දැන් ගයක් හදන්න දෙයක් ගයක් ගන්න යනවා. ඒ වගේම ගයක් හදන කට්ටියක් දැනගන්න ඕන. දැන් සාමාන්‍යයෙන් 9 මාරක් 9ක් උස තමයි මේ රෝලර් ගේට් එකක් තියන්නේ. ඒතර ඔබේ වාහනය තියෙන නම් උස අපේ හිතමු දැන් පොඩි පොඩි ලොරි ද එහෙම තියෙන කට්ටිය. ඇතර ඒවා ඒ වගේකම් මෙතනින් ගේන්න බෑ. මේකෙන් ගේන්න බෑ. ඉතින් ඒ නිසා එහෙම අවස්ථාවකදී උඩ උසට මේක ගහ ගන්න ඕන. දැන් මෙහෙම එකක් තියෙන ගයක් වුණොත් එහෙම මේක ගලවන්න නෑ. අදාළ ඒ ආයතන ටික ගොහම ඒගොල්ලෝ මේක ගලවගෙන යනවා. ඊට පස්සේ අපිට ඉතින් අවශ්‍ය දේවල් කරගෙන ඊට පස්සේ ආයතනයක් කිව්වහම ඒගොල්ලෝ ඒක අයි කරනවා. ඉතින් මුදලක් යනවා ඉතින්. ඉතින් සමහරක් ආයතන මේවා අයි කරන මේ වන් ඩේ සර්විස් එකකුත් තියෙනවා. ඉතින් ඒවා දිරිස් කියලා කරගන්න පුළුවන්. ඉතින් ඒ වුණාට මේවා කරන්න පුළුවන් තැන් තියෙනවා, බැරි තැන් තියෙනවා. ඒ නිසා තමයි මේක ගැන අවධානයක් යොමු කරන්නට ඕන මේ ඉස්සරහ ගේට් එක ගැන. ඒ වගේම තමයි මේ බලන්න මේ 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 කවුළු ටික බලන්න. මේ කවුළු ටිකත් එක්ක මට තව ගයක් වෙනවනේ. මෙන්න මේක මේ බලන්න. ඉස්සර බලන්න මේ ගෙවල් කොහොමද කියලා. මේ ගෙවල් සීතලයි, ශ්‍රස්නේ නැහැ. මේ මේ කවුළු ටික නිසා හැම තිස්සෙම සුළඟ ඇතුළට යනවා, පීඩනේ එළියට එනවා. ජනල් කොච්චර ඇහුවා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හයිට් එක තියෙනවා. ඒ නිසා මේකේ එයා කැපැසිටි එක වැඩි. දැන් බලන්නකෝ දැන් ගෙවල් ඕම ඇත්තෙත් නැහැ. නමුත් මේ ගෙවල් ඉතාම සාර්ථකයි. ඉතින් දැන් අපිට මේවා කැත වුණාට ඉස්සර මේවා ලස්සනයි. කාලෙන් කාලයට මේවා වෙනස් වෙන නම හිටම් වෙනස් වෙන. මම දැන් ඇඳුම පවා වෙනස් වෙනවා. ඉතින් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් කෙසේ හෝ වේවා නමුත් මේ හැඩතල මොන වුණත් ඒ තිබිච්ච අංග කෙරෙහි අපි අවධානය යොමු කරනවා නම් හරි හොඳයි. දැන් මේ මේ මේකෙන් උනේ ගේ ඇතුළට සිසිලස ගෙනාවක. නමුත් අපි ඒක නැති කරගත්තා. ඉතින් මේ මේ දැන් මෙන්න මේවා ඉස්සර මෙන්න මේව ඔක්කොම දාලා තියෙනවා. ලස්සනට ලූවර්ස් තියෙනවා. මේ විවිධ කැටයම් වර්ග තියෙනවා. ඒ තිරුණුත් වෙන්නේ ඒක තමයි. කැටයම දානවා, අනිත් පැත්තෙන් ගහනවා වීදුරුව ග්ලාස් එක ගන්න. ඉතින් අපිට ඇතුළට උළඟ යන්නේ නැහැ. පුදුම අපරාධයක්. ඇතුළට රස්නේ.
ඉතින් දැන් මේ වගේ තැන්වල කරන්නේ රස්නේ එක නවත්ත ගන්න ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. මොකද ඒ රටවල්වල මේවා ගියේ ඇතුළට සීතල නිසා. ඒක නවත්ත ගන්න ඒගොල්ලෝ. ඉතින් දැන් මේ අපි හදන්නේ එළියට දාන්න. ඉතින් මේ වගේ දේවල් දාලා මේ මිනිස්සු මේ කෙරෙහි අවධානය යොමු කරනවා. අපි හොඳ දේ අයින් කරලා දාන. ඕක තමයි අපේ තියෙන ලොකුම අවැඩකම. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ හරි උත්සාහ ගන්න ඕන. මේක කොහොම මේ වගේ දේවල් මේ පරණ වුණත් ඇත්තටම මේවා ඉතාම සුදුසුම දේවල් මේ කෙරෙහි අවධානය යොමු කරලා ඇතුලේ තියෙන හීට් එක ඉක්මනටම පන්න ගන්න ඕන. පන්න එළියට ගන්නම ඕන. නැත්තම් එහෙම ඒක නම් එළියට යන්න නිකන් යන්නේ නැහැ. තල්ලු කරන්න බෑ අපිට. ඒකට ෆ්‍රෙෂ් එයා ගේන්න ඕන. මම හිතන් ඉන්නවා මේ රින 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 මයිනස් එනර්ජි එක තියෙන ගෙවල් කොහොමද ප්ලස් කරන්න කියන එක මං මට හිතුණා ඊළඟ වීඩියෝ එක මේ සම්බන්ධයෙන් ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. අපි තවදුරටත් කතා කරමු. මයිනස් එනර්ජි එක ප්ලස් කරන හැටි අපි පුළුවන් වුණොත් කැමති නම් කට්ටිය මං ඉක්මනටම එන වීඩියෝ එක කරන්නම් ආයි මේ සම්බන්ධයෙන් වීඩියෝ එක පස්සට දාලා ඈ. ඒතකොට මෙන්න මේ බලන්න මේ දැන් මේ තියෙන අයිනෙම මේ සෝගේජ් පිට් එක තියෙනවා. ඉතින් මේක ඉතුරුෙන් පස්සේ අල්ලපු ගෙදරට යනවා. ඉතින් මේව බලන්න මේ දැන් මේකේ වතුර ළඟ ඇති. ඒ නිසා මේක උඩ තියන් ඉන්නවා. ඉතින් මේක කොච්චර අශෝභනද මේවා හරි මේ සෞඛ්‍ය සම්පන්නත් නැහැනේ. ඉතින් මේ වගේ මේ මෙතන වගේ එකක් වුණාම අල්ලපු ගෙවල් වලින් කොච්චර ප්‍රශ්නද. ආයි මේක අපිට දාන්න තැනකුත් නැහැ. මේ මේක එක නමත් ගන්න විදියකුත් නැහැ. මේ ඉඩත් නැහැ. ඉතින් ඔවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ටොයිලට් පිට්ස් හරි තැනක දාලා තියනවාද? ඒක නැවත වෙනස් කරන්න හැකියාවක් තියනවාද? එතකොට ගන්නකොට මේ අවුරුදු කීයක් ගිහිල්ලාද? දැන් එනම් මේක ෆිල් වෙලාද? මේක එනම් අස් කරන්න පුළුවන්ද? දැන් ගයක් ගන්න කට්ටිය මේ ගැන හිතන්න ඕන. මේක ගන්න නැතුව හිතුවත් එන්නේ මොකද? අන්තිම අසරණයි. කරන්න දෙයක් නැති වෙනවා. සමහරක් ගෙවල් තියෙනවා ඒ ටොයිලට් ප්‍රශ්නේ හින්දාම පිට්ස් වල ප්‍රශ්නේ හින්දාම විකුණන ගෙවල් තියෙනවා. ඉතින් ඔහේ ඕගොල්ලෝ අහු වෙනවා. මේක හරි වැදගත්. මොකද මේ ගැන මම කියන්නම ඕන. ඇත්තරම මේ ඔය ඉන්ටීරිය කරන කොටසක් දැන් අපේ රටේ බිහි වෙලා ඉන්න හොඳයි. ඇත්තරම ඉන්ටීරිය ගෙදරකට කරන එක හොඳයි. ඒගොල්ලන්ගේ දැනුම පාවිච්චින හොඳයි. මොකද මද තියාගන්න මෙන්න මේ වගේ ටයිල් කපන්න බෑ. මේක කපනො නම් මේ වගේ මේ කොන් මෙහෙම යන්න බෑ. මේක යම්කිසි තැනකින් කපලා අයින් කරන්න පුළුවන්. එහෙම නැතුව මේක කපන්න බෑ. මේ වගේ ටයිල් දානවා නම් ඒ විදිහට තමයි. මේ වුණත් මෙහෙම මේ ටයිල් ඩිසයින් වලට තෝරගෙන තියෙන්නේ. ඇත්තටම පුදුම සිලෙක්ෂන් මේවා තියෙන්නේ. මේවා යම් යම් ආයතන විසින් ඒ ලොකු රිසර්ච් එකක් කරලා ගොඩනගාගත්ත දේවල්. මිනිස්සු ප්‍රිය කරන, මිනිස්සුන්ට ඇහැට වදින, ගේ ඇතුලේ ඇත්තටම එනර්ජි එකට සපෝට් කරන විදිහට තමයි ඩිසයින් ගේන්නේ. නමුත් මම අපේ ඇර කිසිම චාරයක් නැහැ. මේ ටයිල් ගන්න අයගෙත් එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් මම මේ ළමයින්ට වුණත් ඉගෙන ගන්නත් එක කියන්නේ මේක කෙලවරක් නැහැ ළමයිනි. මොකද මේ එක කැපිල්ලක් නිසා ඇත්තටම ප්‍රශ්න පත්‍රයක් ගෙදරකට ගෙනත් දෙනවා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕන මේ දේ. ඉතින් ඕගොල්ලොත් දැනගන්න ඕන. ඕගොල්ලොත් විවිධ දේ පන්සල දාන ටයිල් එක ගෙදරට ගෙනත් දෙනවා. පල්ලියට දාන ටයිල් එක ගෙදරට ගෙනත් දෙනවා. ඉතින් ඒ වුණාම මේ මිනිස්සුත් අල්ලනවා. ඒ නලල් බලනවා අරහේ කපනවා මෙහෙන් කපනවා. අන්තිමට ලොකු ප්‍රශ්නයක් ගේ ඇතුලේ. මම ඉස්සරහට පුළුවන් වුණොත් මම ඒක පෙන්නන්න. මේ ටයිල් නිසා අසරණ වෙච්ච තැන් ව්‍යාපාර තියෙනවානේ. ව්‍යාපාර තියෙනවා. ලොකු ව්‍යාපාරයක් තිබුණා. මම ඒක බල බලම හිටියේ. ඇත්තට මේක අපිට කියන්න කෙනෙකුත් නැහැ. මාතාව ගිය තැනන් ඉතින් අවසානයේ ඇත්තටම මේගොල්ලෝ ලොස් වුණා. ඒගොල්ලෝ වැහුවා ඒක. දැන් මේ අපි බොහෝ දුරට මේව ගැන හිතන්නේ නැතුව අපේ කටයුතු කරාම වෙන්නේ මොකද? අපි අසරණ වෙනවා. අපි නැත්තරම නැති වෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ අතේ මුදලට තමන් ගන්න ගේ එහෙම නැත්නම් හදන්න යන නිවස ඉතාම සාර්ථක කරගන්න මේ දෙනම ඔයගලන්ට අවශ්‍යමයි. ඉතින් තවත් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. එකිනෙක අපි කතා කරමු ටිකක්. මම මේ වීඩියෝ පෙළ ඉක්මන් කරන්න ඕනේ කියලා ටිකක් හිතුවේ. මොකද මේ ගෙවල් ගන්න යන හදන්න යන කට්ටියට මේක පිටුවහලක් වෙයි කියලා. ඉතින් මම නිතරම කියනවා මේ අපේ චැනල් එක බලන්න. ඉතින් ඒක හොඳයි. නමුත් අර මේ සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්න අහන්න ගියාම මටත් ඒක ප්‍රශ්නයක් ඇත්තටම. ඒ නිසා වාස්තු ගැටලු කියන Facebook එක යටතේ ඔයගොල්ලෝ ලියන්න. ඒතර මම නිතරම ඒකට උත්තර දෙනවා.
දැන් අනිත් එක මට කියන්න තියෙන්නේ අපේ ආයතනය දැන් පිළිහිදලා තියෙන්නේ ඇමිටි ගොඩනැගිල්ලේ නෙමෙයි. දැන් මම ඉන්නේ පිළියන්දල මහරගම් පිළියන්දල පාරේ තර්ඩ් ලේන් එකට හැරුණ හැටිමයි. මේන් රෝඩ් එකට පේනවා ඒක. හොඳ එහෙනම් පස්සේ දවසක හම්බුමු. සන්තෝෂයි. ස්තුතියි.